සිහුම් වන්සල දෛනික විද්‍යත් සල්ලාපේ වැඩසටහන් පෙළ ආරම්භ කරන්නට අප බලාපොරොත්තු වෙන විශේෂ අවස්ථාවක අපි ඉන්නේ. ඒ වගේම අද වෙනස් දවසක්. ඒ වගේම අපේ වැඩසටහන පවත්වන්නේ දිවා කාලයේදී, නැත්නම් අපි රාත්‍රියේ පවත්වන වැඩසටහන. ඒ වගේම අද වැඩසටහන පවත්වන විශේෂ ස්ථානයක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පරිශ්‍රයේ තමයි අපි වැඩසටහන පවත්වාගෙන යන්නේ. එම ස්ථානයේම තියෙනවා පළවැල නමින් හඳුන්වන වෙනම අවන්හලක්. එය සුවිශේෂ අවන්හලක් වනවා, මොකද එහි අප දේශීය ආහාර ආදිය සම්පාදනය කරලා දෙන සුවිශේෂ තැනක්. දෙවැනි ස්ථානයක ඉදන්ටවත් මේ වැඩසටහන කරන්නේ. හැබැයි මේ වැඩසටහන සම්බන්ධයෙන් කියනකොට අපට මතක් වෙනවා ඉතාම ඈත කාලේ මේ බෞද්ධ මහා සම්මේලනයේ සුවිශේෂ ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසය තුළ කරපු කාර්යභාරයත් එක්ක අද කතා කරන මාතෘකාවේ විශේෂ සමිතියක් තිබෙනවා. ඒ නිසා තමයි අප මෙම ස්ථානයේ තෝරගත්තේ අද වැඩසටහන සම්බන්ධයෙන්. එතනදී අපට මතක් වෙනවා මීට බොහෝම කලකට කලින් 50 දශකයේ, ඉතින් 50 දශකයේ වගේ ගත්තාම බුද්ධ ජයන්ති භාරය නමින් ආයතනයක් පිහිටවල ත්‍රිපිටකය සිංහලට නැගීමේ කාර්යභාරය ආරම්භ කරන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විදිහට. ඊටත් එහා ඉතිහාසයක් බෞද්ධ මහා සම්මේලනයේ තිබෙනවා. නමුත් අපට සුවිශේෂ ශාසනික වටිනාකමක් එහින් අපට හිමි වෙනවා. ඒ වගේම තවත් විවිධ අවස්ථාවන් තිබෙනවා. අපේ අද සම්පත්දායකයන්න් සමහර විට ඒ කාරණා සඳහන් කරයි. බෞද්ධ මහා සම්මේලනයේ පරිශ්‍රයේදී තමයි මහාචාර්ය ඉදිරිපිට ආරච්චන්දයන්, මාදුලිය සෝභිත හිමියන් වගේ සුවිශේෂ භවතුන්ට ඉතාම ප්‍රචණ්ඩ පහර දීමකට ලක් වෙලා මහා ගැටළු සම්භාරයකට ඉතිහාසයේ මුහුණ දෙන්නේ. ඉවැනි සුවිශේෂ හොඳ නරක බොහෝ කැටි වූ ස්ථානයකදී තමයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. අද වැඩසටහනේ සම්පත්දායකයන්ට සම්බන්ධ වෙනවා සංජේ වර්ණගේ මහත්මයා. මෙතුමා නීතිවේදියෙක්, ඒ වගේම ධර්මාචාර්ය විභාගය සමත් ධර්මදර සුවිශේෂ පුද්ගලයෙක් වෙනවා. මෙතුමන්ගේ ඉතිහාසය පිළිබඳ දැනුමත් සමාජ ක්‍රියාකාරකයෙක් හැටියට දශක ගණනාවක් තිස්සේ එතුමන් කරන ලද කාර්යභාරයටත් ගුමන් වශයෙන් තමයි අපි එතුමන්ට ආරාධනා කළේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව එතුමන් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාතික ව්‍යාපාරයේ ඉතිහාසය යන මාතෘකාව යටතේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අපට දැනගන්න පුළුවන් වෙයි මෑත කාලීන ජාතික ව්‍යාපාරයේ ඉතිහාසය. ඇත්තටම ජාතික ව්‍යාපාරයට ආරම්භයක් අවසානයක් කියන්න පුළුවන් දෙයක් නොවුණට අපට මෑත කාලීන අත්දැකීම් සම්භාරයේ කිසියම් පෙළගැස්මකට ලක් කරන්න පුළුවන්කම තියෙනවා නම් අනාගත ජාතිකවාදී ව්‍යාපාරයකට කිසියම් ආකාරයක පූර්වාදර්ශයක් ලබා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ සුවිශේෂ ඓතිහාසික ස්ථානයක සිට මේ වැඩසටහන සිද්ධ කරන්න. එතනදී අපේ අද නීතිවේදී සංජය වර්ණගේ මහත්මයා ඉදිරිපත් කරනවා ඇති මෑත කාලීන ජාතික ව්‍යාපාර ඉතිහාසය කවරක් දැනෙන වගේ ඒ පිළිබඳව එතුමන්ට ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා එතුමන්ගේ දැනුමත් කිරීම සිද්ධ කරන්නට කියලා. ජීව මන්සලේ ආරාධනෙන් යන්ත දයාරත්න ආදරණීය අයියාගේ ඉල්ලීම මත මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගුණපාල මල්ලසේකර, මෙත්තානන්ද වැනි ජාතික වීරයන්ගේ පාදර්ශපාසයෙන් පවිත්‍ර වුණු එතුමන් විසින් ගොඩනැගූ මේ ජාතියේ මන් සලකුණු සන්නිටුහන් වෙලා තියෙන කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ සිට මෙම වැඩසටහනට සහභාගී වෙන්න ලැබීමත් ජීවිතයේ එක්තරා අන්දිස්ථානයක් විදියට මම දකිනවා. ප්‍රියන්තය කිව්ව විදිහට ජාතික ව්‍යාපාරයේ මෑත කාලීන ඉතිහාසය පිළිබඳ කතා කරන්න පෙර මම බොහෝ වියතුන් විසින් එකඟතාවයක් ඇති කරගෙන තියෙන මේ ජාතිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ විවාද සම්පන්න නොවන බොහෝ එකඟතාවයක් ඇති නිර්වචනයකින් මම ආරම්භ කරන්න කැමතියි. එහෙනම් අපි ජාතිය කියන්නේ මම හිතන විදිහට ස්ටාලින්ගේ හෝ විවිධ මතවාදයන් ඔස්සේ ඇවිත් අපේ
ජාතිය තුල න්‍යායාචාරවරු බවට පත් වෙලා තිබෙන විද්වතුන්ගේ එකඟතාවයක් ඇති විවාද සම්පන්න නොවන විදියට කියනවා නම් මම හිතන්නේ ජාතිය කියන්නේ නිශ්චිත භූමි භාගයක අනන්‍ය ආර්ථිකයක් ගොඩනගන ඒ වගේම ඔවුන්ටම විශේෂ වූ සංස්කෘතික භූමිකාවක් තිබෙන ජන කොටසක් ජාතියක් විදියට හැඳින්නුවොත් මම හිතන්නේ ගොඩක්ම විවාද සම්පන්නතාවයේ අඩු වෙයි කියලා. එතකොට ජාතික ව්‍යාපාරයක් කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා කිව්වොත් මම හිතන විදියට එම යම් ජාතියක අභිලාෂය ඉෂ්ට කර ගැනීම සඳහා ගොඩනැගෙන සමාජ ව්‍යාපාරය තමයි මම හිතන විදියට ජාතික ව්‍යාපාරය කියලා හඳුන්වන්න පුළුවන්. මෙහිදී මෑත කාලීන ජාතික ව්‍යාපාරයේ ඉතිහාසයට යම් ප්‍රවිෂ්ටයක් ලබන්න ප්‍රථමයෙන් අපි 48 දී පෙබරවාරි 4 වෙනිදා ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබා ගත්තා. එහිදී යම් ආකාරයක ජාතික ව්‍යාපාරයක මන් සලකුණු ඒ 48 ඩොමිනියන් නිදහසේ ලැබීමේ එම කාර්යභාරයේදී සටහන් වෙලා තියෙනවා කියලා අදහස් කරන්න පුළුවන්. ඊට හාත්පසින්ම වෙනස් පෙරලියක් 56 දී මේ රටේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන ඒ බලවේග එකතු කරගෙන නිර්මාණය වෙලා ජාතික ව්‍යාපාරයේ යම් පැතිරීමක් නව නාද රටාවක් එහෙම නැත්නම් නව රිද්මයක් ඒ 56 පෙරලිය තුල තැම්පත් වෙලා තියෙන බව අපිට ඒ පිළිබඳ විමසීමේදී දැක ගන්න පුළුවන්. ඊට අමතරව ඩොමිනියන් තත්ත්වයේ නිදහසට පස්සේ මේ රට ස්වාධීන වීමේ ඒ අපේ බොහෝ දෙනෙක් කතා නොකරන ඒ 72 ජනරජ ව්‍යවස්ථාව තුළ මේ රටේ යම් ජාතික ව්‍යාපාරයේ විසින් අත්පත් කරගන්නා ලද ජයග්‍රහණයක් සටහන් වෙලා තියෙනවා කියලත් මම විශ්වාස කරනවා. මේ සියලුම යුග ගණනාවක් පසු කරගෙන ඇවිල්ලා 70 මේ රට දැවැන්ත විදියට විපර්යාසයකට ලක් වෙන මොහොතේදී විවෘතාර්ථිකයේ එම නැත්තම් මේ සමාජයේ උඩු යටතුරු වෙන වෙනස්ම වූ දිසානතියකට ගමන් කරන මොහතක මේ සමාජයේ යම් යම් ආකාරයක වෙනස් වීම ඒ වගේම විවිධ ආකාරයේ හැලහැප්පීම් ඔස්සේ සමාජයේ ඉදිරියට යනකොට මම හිතන්නේ ජාතික ව්‍යාපාරයේ නව ක්‍රීත්මයක් එහෙම නැත්නම් නව ඉල්ලුමක් එහෙම නැත්නම් ජාතික ව්‍යාපාරයට නව කැඳවීමක් ඒ 77 විපර්යාසයත් එක්ක ඒ පෙරලියත් එක්ක ඇති වුණා කියලා මම විශ්වාස කරනවා. එහිදී ප්‍රියන්තය කිව්වා වගේම 77 පස්සේ ඒ දැවැන්ත සමාජ අර්බුදයට මුහුණ දෙන ලාංකික ජනතාව 80 මහා වැඩවර්ජනයකට සූදානම් වෙලා තියෙන මේ මොහොතේ කාලෙදී මෙම බෞද්ධ සම්මේලන පරිසරයේ භූමි භාගයේ ඉදිරිපිටදී මාදුලාවේ සෝභිත හාමුදුරුව ඒ වගේම ධර්මිෂ්ඨ සමාජයක් නැමැති එම පොත රචනා කරපු මහාචාර්ය සරත්චන්ද්‍ර මැතිතුමාට මෙම භූභාගයේ ඉදිරිපිටදී මරයන් විසින් පහර දීලා කානුවකට දාලත් පහර දුන්නා කියලා අපි ඉතිහාස පිටු අතරේ ඒ වගේම ඒ පිළිබඳ කතුදත් බොහෝ දෙනෙක්ගෙන් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඒ ධර්මසේකර මේ ඒ ධර්මිෂ්ඨ සමාජයක් කියන පොත රචනා කරමින් 77 පෙරලියේදී ධර්මිෂ්ඨ සමාජයක් ඉදිරිපත් කරනවායි කියපු ඒ පාලකීන් ඒ පිළිබඳ වැරදි මාවතක ගමන් කරන මොහොතකදී මේ රටේ මහා සංඝරත්නයත් ඒ වගේම ඒ මහාචාර්යවරු ඇති උගත් පිරිස් මේ රට යම් ජාතික මතවාදයක් ඔස්සේ සටහන් තබමින් යම් දිසානතියකට ගමන් කරවන්න ඔවුන්
යම් අඩිතාලමක් දැමුවා කියලා ඒ 80 දශකයේ මුල් භාගයේදී අපිට අහන්නට ලැබිලා තියෙනවා. එහිදී මගේ ජීවිතයේ තුල මම අසුරු කරලා තිබෙන සමස්ත ලංකා උපාධිධාරී සංගමේ සභාපති වෙලා ඉඳපු GID ධර්මසේකර මැතිතුමා 1977 දී මාතෘභූමි ආරක්ෂක පෙරමුණ නමින් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා මෙම 77 ඔය පෙරලියෙන් යම්මාකාරයක ආදිනේට ලක් වෙන මේ සමාජයේ ඉදිරි දැක්ම මුලින්ම ඉඳන්ම දැකලා යම් දේශපාලන නායකත්වයක් දීමට GID ධර්මසේකර මැතිතුමා ඉදිරිපත් වුණා කියලා අපිට අහන්නට දකින්නට ඉතිහාස පුටු අතර සඳහන් වෙනවා. ඒ වගේම මේ රටේ දාර්ශනික මතවාද ඉදිරිපත් කරපු කුලියාපිටියේ ප්‍රනන්ද වැනි මා හිතන්නේ දාර්ශනික එක් කිව්වත් නිවර්දි කියලායි මගේ වැටහීම. ඔවුන් මෙම සමාජ කඩාවැටීමට 80 දශකයේ මුල සිට මෙය නිවර්දි කරන්න ඔවුන්ගේ හැකියපමණින් සමාජය සූපත් කරන්න ඔවුන්ගේ ජීවිතය මම හිතන්නේ මේ සමාජයට පූජා කිරීමෙන් ඒ බෝසත් කාර්යයේ ඔවුන් නියුලුණා. ඒ වගේම අපි අහලා තියෙනවා යුගයක් තරම් වටින ඒ අපූර්ව මිනිසෙක් මේ මෑතක ඒ කුලියාපිටියේ පෙනන්දත් මිය ගියා. MD ඩැනියල් කියලා අපේ ජීවිතයේදී අපට ඇසුරු කරන්න ලැබුණු එම යුගයක් තරම් වටින ඒ අපූර්ව මිනිසත් මෙම 77 දී මේ සමාජයේ ගමන් කරන මේ ඛේදවාචකය අනාගතයේ එදා දැකලා මේ ජාතික ව්‍යාපාරයක් ඔස්සේ මේ රට යම් සූපත් දිශාවකට ගොඩනගන්න ගොවි නායකෙක් විදියට ඒ MD ඩැනියල් මැතිතුමත් තමන්ගේ බෝසත් චර්යාවත මේ සමාජයට මුදා හැරියා කියලා අපිට අහන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම මේම සිහුම් මන්සලේ සහභාගීත්වයෙන් පියන්තයගේ මැදිහත් වීමෙන් අපේ MD ඩැනියල් මැතිතුමාගේ චරිතාපදානයක් දෙනගම සිරිවර්ධන සූරීන් විසින් රචනා කරලා සියුම් මන්සල හරා මිදුරේදී පියන්තේලගේ මූලිකත්වයෙන් ඔබ අතරට පත් කරන්නත් නියමිත බව මම මේ අවස්ථාවේදී තාමත් සතුටින් මතක් කරන්න ඕන. ඒ වගේම මේ 80 දශකයේ මුලදී 56 පෙරලියටත් මුල් වෙච්ච එදා ඉඳන්ම අම ජාතික මතවාදය බිඳුකුදු අත් නොහැර ඒ මතම එල්බගෙන සිටපු අපූර්ව චරිතයක් වෙන ප්‍රේමකුමාර පිටවිල සූරිනුත් අපිට මේ 80 දශකයේ මුලදී මේ ජාතික ව්‍යාපාරයේ නාද රිද්මය තනන්න තමන්ගේ ඒ බෝසත් චර්යාවත මේ සමාජයට මුදා හැරියා කියලා අපිට අහන්නට ඉතිහාස පිටු අතර දකින්නට අහන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම එදා මාක්ස්වාදී ව්‍යාපාරයක ආභාසය ලැබුවත් චීන කොමියුනිස්ට් පක්ෂවලට සම්බන්ධ වෙලා සිටියත් අද ජාතික මතවාදයේ ප්‍රවිෂ්ඨ වෙලා තියෙන කල්යාණන්ද තිරාණගම මැතිතුණුත් මාක්ස්වාදී ප්‍රවේශකෙන් වුවත් ඔවුන් මේ මාහිත සඳහන් කර පිරිස් අතර සම්බදියාවකින් කල්යාණ තිරාණගමත් 80 දශකයේ මුලදී යම් ආකාරයක මෙම ව්‍යාපාරයට යම් පිටුවහලක් දුන්නා කියලා මට ඉතිහාස අධ්‍යයනය කරන විට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ වගේම
පැහැදිලි වෙනවා පැහැදිලි වෙනවා ඒ වගේම එදා පීදාස තිසේන WA සිල්වා වැනි වියතුන් විසින් ජාතික ආරකින් එහෙම නැත්නම් ජාතික මතවාදයකින් මේ රටේ සාහිත්‍ය පෝෂණය කරලා නව ආරක් මේ රටේ නිර්මාණය කරන්න දායකත්වයක් ලබා දුන්නා කියලා ඒ පීදාස සිරිසේන W සූරියන් පිළිබඳව අපිට සඳහන් කරන්න පුළුවන්. නමුත් මාටින් වික්‍රමසිංහගේ ආගමනයත් එක්කම මම හිතන්නේ ජාතික ආරකින් ගොඩනගින්නට නියමිතව තිබුණු මේ රටේ කලාව සාහිත්‍ය යම් ඒකාධිපති වාදී එහෙම නැත්නම් විජාතික වූ ලක්ෂණ මත ඒ ජාතික ආර යට ගිහිල්ලා එහෙම නැත්නම් එය යට කරමින් ඒ විජාතික ආර යම් මට්ටමකින් ඉසෝසවලා මාටි වික්‍රමසිංහ මැතිදුන් ඒ වගේම ඔවුන් හරහා ගොඩනැගෙන සාහිත්‍ය සම්ප්‍රදාය මේ රටේ ස්ථාවර වුණා කියලා මට යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඔස්සේ ආපු ඒ සාහිත්‍ය ප්‍රවේශය ගුණදාස අමරසේකර සූරින්ගේ අබුද්දස්ස යුගයක් කියන කෘතිය ඔස්සේ නැවත ඒ ජාතික අනන්‍යතාවයේ සහිත කලා ප්‍රවේශයක් විදියට ඒ ගුණදාස අමරසේකර සූරින්ගේ සාහිත්‍ය ප්‍රවේශයට මැදිහත් වීම තුළ ඒ පීදා සමරසේන WA පීදාස සිරිසේන WA සිල්වා සූරින් විසින් ගොඩනගන්නට උත්සාහ දරූ ඒ ජාතික අතිකාවතට කලාවෙන් ප්‍රවිෂ්ටයක් විදියට ඒ අබුද්දස්ස යුගයක් නැමැති කෘතිය ඔස්සේ ගුණදා සමරසේකර සූරින් යම් ප්‍රවේශයක් උත්තේජනයක් දීලා කලාව නැවත එලිපෙලි කරමින් ජාතික මතවාදයට එක්තැන් කරන්න උත්සාහයක් දරුවා. ඒ වගේම මට මතක් වෙනවා එතුමාගේ අනගාරික ධර්මපාල එතුමා මාක්ස්වාදීද කියන කෘතියත් මේ යුගයේදී රචනා වුණා. ඒ රචනා වෙමින් එය මම හිතන්නේ මන් සලකුණක් ඔස්සේ ඒ ජාතික මතවාදය කලාව සාහිත්‍ය ඔස්සේ නව ආරක 80 දශකයේ සනින්තුහන් වුණු අවස්ථාවක් විදියට මට ඒ ගුණසාස අමරසේකර සූරින්ගේ කලාව සාහිත්‍යයට ප්‍රවිෂ්ඨ වීම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මට මෙතනදී අමතක කරන්න බැරි තව චරිත කීපයක් එහෙම නැත්නම් යුග පුරුෂයන් කීපයක් සඳහන් කරන්න ඕන. ජාතික චින්තන ව්‍යාපාරයේ පුරෝගාමි වූ චරිත කීපයක් මේ 80 දශකයේ මුලදී අපිට ඉතිහාසය පරිශීලනය කරනකොට හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තෙන්ම යුගයක් තරම් වටින ඒ දාර්ශනිකයා අපේ රටේ බිහි වෙච්ච ආචාර්ය නලින්ද සිල්වා සූරින්ගේ මැදිහත් වීම මේ ජාතික ව්‍යාපාරය විවිධ හැඩතල ඔස්සේ සංවර්ධනය කරන්න නව නාද රටා තනන්න මේ මහ පොළොව තුල ජාතික චින්තනය පළපදියම් කරවන්නට ඒ ආචාර්ය නලින්ද සිල්වා සූරින්ගේ මැදිහත් වීම 80 දශකයේදී ඒ ඉතාමත් කැපී පෙනෙන ආකාරයක් අපිට දක්නට ලැබෙන. ඒ වගේම සිවිල් සේවකයෙකු ලෙස සමාජයට ඉදිරියට පැමිණි සූරිය ගුණසේකර සූරියනුත් මේ යුගයේදී 80 දශකයේ මැද භාගයේ වගේ වෙනකොට ජාතික ව්‍යාපාරයේ නව ආරක ගමන් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ඉතාමත් කැපවීමෙන් යුතුව ලේඛන කලාවෙන් ඒ වගේම විවිධ වැඩ ඔස්සේ සෛලීන් ඔස්සේ ඔවුන් ගොඩනගන ආකාරය අපිට මේදී දැක ගන්න පුළුවන්කම ලැබෙන. ඒ වගේම DIG ධර්මසේකර තුමන්ගේ කැපවීමත් මේ 80 දශකයේ මැද කාලයේ වෙනකොට
අපිට නැවතත් ඉතිහාසයේ ජාතික ව්‍යාපාරයේ සොයාගෙන යන විට වුණ අපිට මන් සලකුණු ඔස්සේ ඔවුන්ගේ ඒ කැපවීම හඳුනා ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා ඒ වගේම අද ජීවතුන් අතර නැතුණත් එදා නීතිවේදියෙක් විදියට තමන්ගේ මතය වෙනුවෙන් නොබිය පෙනී ඉඳපු එස්එල් ගුණසේකර මහතා මේ 80 දශකයේදී මෙම ජාතික ව්‍යාපාරය නව මානයකට රැගෙන යන්න තමන්ගේ බුද්ධිමය දායකත්වය ඉතාමත් කැපවීමෙන් ලබා දුන්නා කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම දේශපාලනඥයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තමන්ගේ ජීවිත කාලය ගත කරත් මෙම දේශපාලන ප්‍රවාහය ඇතුලේ ජාතික මතවාදයක් වෙනුවෙන් වෙනම කොටසක් එහෙම නැත්නම් ජාතික මතවාදය තුල මෙම ප්‍රධාන පක්ෂ දෙක සිර කරන්න තමන්ගේ ක්‍රියාකාරකම් තමපු චරිතයක් විදියට මට 80 දශකයේ අගභාගයේ ඒ විතර වගේ වෙනකොට තිලක් කරුණාරත්න මැතිදුණුත් මේ ජාතික ව්‍යාපාරයේ මග සලකුණක් විදියට මට හඳුන්වා දෙන්න පුළුවන්කමක් තිබෙනවා ඒ වගේම මෙම 80 දශකයේදී අපිට බැහැරම කරන්න බැරි සංවිධාන ව්‍යුහයක් ගොඩනැගෙනවා එය මේ රටේ ජාතික මතය මෙන්න මේ ආකාරයයි එයට න්‍යායක් එයට මේ මහ පොළොව තුල පැලවෙන්න අවශ්‍ය කරන සාරය නිවිරිදි කිරීම ඒ වගේම මතවාද සංකල්ප සියල්ලම එක්තැන් කරන මේ චින්තන පරිසරය කියන ඒ සංවිධානාත්මක ව්‍යුහය මේ 80 දශකයේදී මැදභාගයේ විතර ගොඩනැගෙන බව මේ ජාතික ව්‍යාපාරයේ මෑත කාලීන ඉතිහාසය සොයාගෙන යනකොට අපිට දැක ගන්න පුළුවන් මෙම සංවිධානයේ ආචාර්ය නලින් සිල්වා මහතාගේ මග පෙන්වීමේ යැත්තේ ගොඩනැගෙනකොට මෙහි අද කතිකා ජ්‍යෙෂ්ඨ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විදියට කටයුතු කරන නෙම්සිරි ජයතිලක මැතිදුන් ඒ වගේම ගෙවඳු කුමාරතුංග මැතිදුන් අනුප පැස්කුවල් ආදීන් මෙම චින්තන පරිසරය තුල ඒ කාලේ තම මතයන් පෝෂණය කරමින් මේ රටේ ජාතික චින්තනය ගොඩනගමින් එයට න්‍යායන් සපයමින් එය නිවර්දි කරගනිමින් එය තව හැඩතල ඔස්සේ සංවර්ධනය කරමින් මේ මාතෘභූමියේ ජාතික චින්තනය පැලකිරීම සඳහා කළ සුවිශේෂ කාර්යභාරය මේ චින්තන පරිසරය ඔස්සේ අපට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම අද දේශපාලන කර්ලියේ රැඳී සිටින චම්පික රණවක විසින් රචනා කරන ලද අපේ මග කෘතියත් මේ චින්තන පරිසරයේ ප්‍රකාශනයක් විදියට එළිදැක් වූ බව ඉතිහාසය සොයාගෙන යනකොට අපිට සාක්ෂි සපයන ඒ වගේම චින්තන පරිසරයේ විසින් ප්‍රකාශයට පත් කරපු ඒ කාලය සංගරාව එදා කාලේ නව පෙරලියක් ඇති කරමින් ජනතාව අතරට නව මතයන් ඒ වගේම දාර්ශනික සංකල්ප විවිධ වූ අවස්ථාවන් රැගෙන මහපාරේ විකිණෙන සංගරාව බවට ඒ කාලයේ සංගරාව එදා පත් තිබුණා මේ කාර්ය සංගරාවට එදා අතුරුලියේ රතන හිමියනුත් ලිපි සම්පාදනය කළ බව ඒ අපි ඉතිහාස ගවේෂණයේදී අපිට හොයා ගන්න පුළුවන් ඒ වගේම අපි මෙම 80 දශකයේ අගභාගයේ වෙනකොට ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම හරහා මේ රටට අතපෙවයින් කරලා ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ මේ රටට දේශපාලන මැදිහත්වීමක් කරලා අපේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් කරපු මොහොතේදී අපි පාසල් අවධියේදී අපේ ජීවිතයෙන් අවදාවත් අමතක නොවන සිද්ධියක් මේ 87 ජූලි 29 අස්සම් කරපු ඒ ගිවිසුමේදී
අපිට දැනගන්න දැක ගන්න ලැබුණා ජූලි 30 වෙනිදා එදා රජීව් ගාන්ධි ලංකාවේ ගිවිසුම අත්සන් කරලා ඉන්දියාව බලා යන්න සැරසෙන මොහොතේදී සම්මාන ආචාර්ය පෙළපාලේදී එදා බලනැවි ලෙස කටයුතු කරපු නාවික හමුදාවේ විජිත රෝහණ විජේමුණි ඒ සොයුරා එහෙම නැත්නම් ඒ වීර සෙබලා එදා ඒ ඉන්දියාව නැමැති මහා බලගතු රාජ්‍ය අගමැතිවරයාට රයිෆල් බඳෙන් පහර දීලා එදා දැක්කුවේ වීර ක්‍රියාව පාසල් සිසුවෙක් විදියට අදත් මගේ ජීවිතයේ සදානුස්මරණීය මතකේ රැඳිලා තිබෙනවා එය මේ ජාතික ව්‍යාපාරයේ මෑත කාලීන ඉතිහාසය අධ්‍යයනය කරන විට වඩා කැපිපෙන සිතුවමක් ලෙස මට සඳහන් කරගන්න පුළුවන්කමක් තිබෙන. ඒ වගේම 90 දශකයේ විවිධ ආකාරයෙන් මෙම ජාතික ව්‍යාපාරය විවිධ හැඩරුවන් ඔස්සේ එළිදක්වන්නට අද දේශපාලන කර්ලියේ සිටින බොහෝ පිරිස් අතර සිටි පිරිසක් වැඩ කටයුතු කරපු ආකාරය අපිට හඳුර ගන්න පුළුවන්. ඒදී එම පිරිස් මුල් කාලයේදී අතුරුදහන් වූවන්ගේ දෙමාපිය සන්ධානයේ විදියට ඒ වගේම රටවැසි පෙරමුණ කරාත් අද මේ ජාතික මතවාදී යම් ස්ථානගත වීම තිබෙන ඒ නායකයින් මේ අතුරුදහන් වූවන්ගේ දෙමාපිය සංධානය කරාත් ඒ වගේම රටවැසි පෙරමුණ හරාත් ජාතික හැඩතලයක් ඔස්සේ දේශපාලන ක්‍රියාවලියක නිරත වෙච්ච බව අපිට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ රටේ මම හිතන විදියට අද ජාතික ව්‍යාපාරය මොන ආකාරයකින් නිර්මාණය කරන්න ඕනද කියලා අපි අතර මතවාද අදහස් උදාස් තිබුණත් මේ රටේ සුවිශේෂ ජයග්‍රහණ කීපයක් අත්පත් කර ගැනීම සඳහා නිර්මාණය වෙච්ච ව්‍යාපාරයක් විදියට වැඩි දෙනාගේ අද කතාබහට ලක් නොවන ජනතා මිතුරෝ සංවිධානය මට හඳුන්වා දෙන්න පුළුවන්. එයිදී ඒ ජනතා මිතුරෝ සංවිධානය බිහි කිරීම සඳහා වාද්‍ය පෝද්දර මුල්ල පේමාලෝක පෝදමුල්ලේ පේමාලෝක හාමුදුරුවන්ගේ පන්සලේදී සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාව පවත්වන මොහොතේදී ඒට සහභාගී වුණු ඒ ක්‍රියාදරීන් 14-15ක් විතර අත්අඩංගුවට පත් වුණා. මම මේ ජනතා මිතුරුව පිළිබඳ මෙසේ යම් වේලාවක් අරගෙන කතා කරන්නේ ඒ ජනතා මිතුරුව සංවිධානය විසින් සහ ඒ නායකයන් විසින් අද විවිධ තැන්වල ස්ථානගත වෙලා තිබුණත් ඔවුන් විසින් ගොඩනගපු ඒ සංස්කෘතියත් ඔවුන් විසින් කරන්නට හදන ලද ඒ ජාතික ව්‍යාපාරයේ කූටප්පාත්තියට මේ රට ගෙනීමට නොහැකිවත් මේ රටේ දිසානැතිය වෙනස් කිරීම සඳහා ඒ ජනතා මිතුරෝ සංවිධානය ප්‍රබල ලෙස බලපෑවා කියලා මගේ යටිසිතේ විශ්වාසයක් තියෙනවා. එයිදී ඒ පෞද්ගලමුල්ලේ ප්‍රේමාලෝක හාමුදුරුවන්ගේ පන්සලේදී අත්අඩංගුවට පත් වෙච්ච පිරිස් පිළිබඳ ඔයාලා බලනකොට අද දේශපාලන කර්ලියේ ඉන්න චම්පික රණවක අතුරුලිය රතන හාමුදුරුව ඒ වගේම මොරටුව මාසිස්ස සංගමේ සභාපති වෙලා සිටපු ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න ඒ වගේම ජානක බණ්ඩාර අද දේශපාලන ප්‍රවාහයේ ඉන්න කරුණාරත්න පරණවිතාන ඒ වගේම අරුණ පීරසේකර සනී දයානන්ද චන්දන ගීගනගේ මේටියාගොඩ පේමරත්න හාමුදුරුව කල්පිටියේ විමලසාර හාමුදුරුව මාලින්ද සෙනවිරත්න නේසන් පත්‍රයේ කතු නන්දන පෙරේරා කළුපාහන පීරත්න හාමුදුරුව
जयसुंदर वेनी क्रिस एदा मे जनता मित्रो नव मानेकिन मेरटे गुणगन उत्साहदरेदी अत्तंगुर पत्तुना एदा ए जनता मित्रोंगे परिसरवादयत एवगेम तनपते सिट हस्तिया दक्वा आदरे करन्न पुलुवन समाजयक गुणगन्न ओन इदिरिपत् कर ए दार्शनिक प्रवाहयत मत ओन गे देशपालन क्रिया दामे इदिरियट गिनिहिल्ला पशु उपाय मार्गिको ओन विसिरला गियात मम हितन्ने मेरटे जनता विमुक्ति पेरमुनट यम्माकारेक जातिक मतवादेकट उपाय मार्गिको हो तल्लु करन्न मे जनता मित्रोंगे मे एकतु वीम मेरटे तीर्णात्मक विधियट बलपैवा कियला मगे सिते विश्वासयक तियेनवा एवगेम मे जनता मित्रो उपाय मार्गिको विसिरला यन्नट पेर ओन विसिन मेरटे जातिक व्यापारय यम्माकारेकिन गोडनगिन्न देवंत कथिकावतक करला ए वेनुवेन ओन देवंत विदियट मदिहत वीमक करा कियला विश्वास करन्न पुलुवन एहिदी मट अमतक करन्न बेरी मट हम्बेच्च चरित देकक इन्नो मे जनता मित्रो हि वेड करपु ए අතුරුලිය රත්න හිමියන්ගේ චම්පික රණවකයන්ගේ මුල්ම ජනතා මිත්‍රෝ පූර්ණකාරණිකෙක් වෙච්ච වැලිගම මහින්ද සොයුරාත් ඒ වගේම තම හඬත් කැපවීමත් ඔස්සේ ඒ ජනතා මිත්‍රෝ ශක්තිමත් කරපු සුජිත් අක්කරවත් මේ ජනතා මිත්‍රෝ සංවිධානයේ අපි සම්බන්ධ වෙන කාලෙදී ඔවුන්ගේ කැපවීම අපි ඉතාමත් හොඳින්ම දැක්කා ඒ වගේම නම් සඳහන් නොකළ බොහෝ පිරිසක් මෙය තමන්ගේම වූ ව්‍යාපාරයක් විදියට ඉදිරියට අරගෙන යන්න දැවැන්ත කැපකිරීම කරපු බව ඒ සහෝදරයන්ගේ ඒ කැපකිරීමට ගෞරවයක් පිණිස නම් සඳහන් නොකළත් සඳහන් කළ යුතුයම බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන ජනතා මිත්‍රෝයින් පස්සේ උපාය මාර්ගය විසිරෙන්න පෙර UMP පරදෝම කියන සටන් පාටේ අරගෙන ඒ මර්ධනයෙන් පස්සේ 94 දී 93 වගේ චන්දිකාව මැතිනිය බලයට ගේන එම සඳහා වක්‍රාකාරයෙන් දායක වීමකුත් අපින්න ඒ ජාතික ව්‍යාපාරයේ යම් කිවිමක් ඔස්සේ බලයට ගෙන ඒමට කටයුතු කිරීමක් සිදු වන බව යම් කිවිමක් අපිට දෙන්න පුළුවන් කමක් තියෙනවා ඊළඟට අපිට නැවත මේ ජාතික ව්‍යාපාරයේ මෑත කාලීන ඉතිහාසය බලනකොට අතුරුලියේ රතන හාමුදුරුව මට මතකයි ජනතා මිත්‍රෝ අපි අන්තිම කාලේ සම්බන්ධ වෙනකොට වැලිගම සුමංගල හාමුදුරුවන්ගේ පාදස් පස්සෙන් පවිත්‍ර වෙච්ච බේරුවල සිරිනිවාස මානායක හාමුදුරුවන්ගේ පූජිනත්ව ලැබපු අලුතර උතුරුකල්තර පුලින්තර ආරාමේ අතුරුලිය රතන හාමුදුරුව දොඩම්පාල සිරි සුබන හාමුදුරුව අඩිගල්ලේ විමලසාර හාමුදුරුව සාකච්ඡා කරනකොට අපිත් ඒකට ක්‍රියාධාරයන් විදිහට සහභාගී වෙලා දත්තේම පන්සලේදී ගත්ත තීන්දුවක් අනුව ජාතික සංඝ සභාව නිර්මාණය වෙනවා ඒ ජාතික සංඝ සභාව නිර්මාණය කිරීම සඳහා අතුරුලිය රතන හාමුදුරුව අතිවිශාල සංවිධානාත්මක සූර සංවිධානාත්මකයේ පෙරමුණ අරගෙන වැඩ කටයුතු කරනකොට දොඩම්පාල සිරි සුගුණ හාමුදුරුව වැඩිගල්ලේ විමලසාර හාමුදුරුව ආදී පූර්ණ කාලන භික්ෂු චරිත මේ රට පුරා දැවැන්ත බලවේගයක් විදියට ජාතික සංඝ සභාව ගොඩනගන්න 1995 දී විතර වගේ දැවැන්ත මැදිහත් වීමක් කරලා ඔවුන් මෙය රටේ දැවැන්ත වික්ෂු සංවිධානයක් විදිහට ගොඩනගන ඒ ජාතික සංඝ සභාවේ මතයට එදා ජාතික ව්‍යාපාරයේ දිසානීතිය තීරණය කරන්න විතරක් නෙවෙයි මේ රටේ දේශපාලනයේ වෙනස් දිශාවකට හරවන්නත් ඒ ජාතික සංඝ සභාවේ මාදුලයා සෝපිත හමුදුරුවන්ගේ නායකත්වයෙන් ඒ වගේම බෙල්ලන්විල විමරත්න හමුදුරුව ඉත්තපානේ
ධම්මාලංකාර හාමුදුරු ආදී ඒ භික්ෂු දවන්ත භික්ෂු චරිත සංවිධානගත කරලා අතරුලිය රතන හිමියන් තමන්ගේ සූර සංවිධානත්වයෙන් මේ රටේ දේශපාලන සූත්‍රයට අලුත් ආගමනයක් මේ ජාතික සංඝ සභාව ඔස්සේ කරා කියලා මෑත කාලන ජාතික ව්‍යාපාරය බලනකොට අපිට අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා ඒ ජාතික සංඝ සභාව ඔස්සේ රටපුරා විසිරී පැතිරී මෙය සංවිධානාත්මක ජාලයකින් ගොඩනැගෙනකොට එයට නව ජාතික මානයක් එක් කරමින් නිස්සරණ දාසයන් යුතුව සේවයේ දෙන දහම් පාසල් ගුරුවරු සංවිධානය කරමින් දහම් ජාතික දහම් ගුරු සභාව නමින් සංවිධානයක් 1996 විතර වගේ කාලෙදී නිර්මාණය වෙනවා මට මතකයි එදා ජාතික ව්‍යාපාරයේ පත්‍ර පිටු ගණන් පත්‍ර පිටු අතරට අණු ගණන් වල තීරණ සීමා වෙලා තියෙනකොට හයිට් පිටිය ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට පිරී තිරලා යනවා ඒ පිරී තිරලා ගියේ වෙන මොනම හයියකින්වත් නෙවෙයි එදා සුජිත් අක්කරවත්ත ජාතික දහම් ගුරු සභාවේ මාතර දිස්ත්‍රික්කයේ ගොඩනගපු ඒ දහම් ගුරුවරුනුත් ඒ වගේම හම්බන්තොට ගොඩනැගුණු ඒ දහම් ගුරු නියමුණුත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයෙන් ගොඩනැගෙන ඒ දහම් පාසල් ගුරු බෞතුන්ගෙන් තමයි දායේ හයිට් පාක් පිටියේ බහුතරයක් පිරී ඉතිරලා ගියේ මේ ඉතිහාසයේ ඒ ජාතික දහම් ගුරු සභාව කියන එක ජාතික සංඝ සභාව සෙවණෙදි මේ රටේ ජාතික ව්‍යාපාරයේ යම් නිශ්චිත කාර්යභාරයක් කළ බව සඳහන් කරන්න ඕන ඒ ජාතික දහම් ගුරු සභාව වියකී ගියා නිශ්චිත කාර්යභාරයක් නමුත් එයි කැපකිරීම කරපු ක්‍රියාදරයන් විසින් සිදු කළ බව ඔවුන් ඒ වැඩ කරපු ඒට කැප වුණු ඒ එය තමන්ගේ කටයුත්තක් ලෙස සහභාගි වෙලා ගුරුව ධර්ම ගුරුවරු විදියට දේශපාලන මාවතට ඔවුන් ප්‍රවිෂ්ඨ කරපු ඒ සඳහා කැපකිරීම කරපු සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඒ ජාතික දහම් ගුරු සභාව කියන නාමය මේදී සඳහන් කරන්නම ඕන. ඒ වගේම මට මතකයි මේ මෑත කාලන ජාතික ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරනකොට මට මගෙත් එක්ක තියෙන සම්බන්ධියාව අනුව නැගෙනහිර සිංහල සංවිධානය පිළිබඳ අපි සඳහන් කරන්න ඕන. එෙහිදී නැගෙනහිර සිංහල සංවිධානයේ ගොඩනැගීම සඳහා මට මතකයි ඉතාමත් කැපකිරීමක් කරා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දා ශිෂ්‍යෙක් ඉදිරියේ දීපු සමන්ත ඒ වගේම ජනතා මිතුරුවේ අවසාන කාලේ ඉඳලා පූර්ණ කාලීනියෙක් ඉදිරියේ දීපු චමින්ද ඒ වගේම අපිට නැගෙනහිර සිංහල සංවිධානය තිකුණාමල ප්‍රදේශයේ ගොඩනගන්න අපිට පියෙක් වගේ රැකවරණය දීපු අද අපවත් වෙච්ච දෙයෝ විට පීතිස්ස හාමුදුරුව ඒ වගේම මේ නැගෙනහිර සිංහල සංවිධානය තමන්ගේම ව්‍යාපාරයක් විදියට අරගෙන එය දිවාරෑ පෝෂණය කරන්න කැපවෙච්ච මාණින්ගමුවේ ඥානදස්සිය හාමුදුරුවත් මට මේ නැගෙනහිර සිංහල සංවිධානය බිහිකර වීමේදී අමතක කරන්න බැරි චරිත බවට නම් කරන්න ඕන. ඉන් පස්සේ සුනිල් අලුත්ගේ සොයුරා මේ නව මානයකින් උතුරු නැගෙනහිර සිංහල සංවිධානය විදියට ඉදිරියට රැගෙන යන්න කළ කැපකිරීමත් අපි මේදී අනිවාර්යයෙන්ම සිහිපත් කිරීම යුතුකමක් විදියට දකිමු. මෙම මෑත කාලන ජාතික ව්‍යාපාරයේ විස්තර කිරීමේදී වීර විධාන අපිට අමතක කරන්න බෑ. ඒ වීර විධානත් මෙම ජාතික ව්‍යාපාරයේ මෑත කාලන ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී දැවැන්ත මන්සලකුණක් එහෙම නැත්නම් මග ලකුණක් විදියට විස්තර කිරීම අනිවාර්යම කළ යුතු වෙනවා. එමෙන්ම මෙම වීර විධානට සමාන්තරව ඒ කාලෙදී
තන තන බෝම්බ පිපිරෙනකොට කොළඹ හතේ මෙම ජාතික ව්‍යාපාරයේ ස්ථානගත කරන්න මේ බෞද්ධ සම්මේලන භූමියම මුල් කරගෙන ගොඩනැගුණු ශස්ත්‍ර විරෝධී ජාතික ව්‍යාපාරයත් මෙම මෑතකාලන ඉතිහාස මෑතකාලන ජාතික ව්‍යාපාරයේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ඒ ශස්ත්‍ර විරෝධී ජාතික ව්‍යාපාරයත් මේ රටේ ඒ ජාතික මතවාදයේ වෙනුවෙන් ගොඩනැගුණු සංවිධානයක් විදියට ස්වර්ණමය නාමයක් එම ශස්ත්‍ර විරෝධී ජාතික ව්‍යාපාරයට අත්පත් කරලා දෙන්න ඕන ඊට පස්සේ මෙම සියල උරුමය නමින් නව දේශපාලන ප්‍රවාහයක් ජාතික මතවාදයේ වෙනුවෙන් දේශපාලනයේ බල කොටස අත්පත් කර ගැනීමේදී එම සියල උරුම පක්ෂය බිහි කිරීම සඳහා ඉලක් කරුණාරත්න මැතිදුන් කළ අප්‍රතිහිත කැපවීම මුදල් පරිත්‍යාග ඒ වගේම දේශපාලන පරිත්‍යාගයන් අපි මෙම සියල උරුම පක්ෂය බිහි කරමින් මෙම ජාතික ව්‍යාපාරය පාර්ලිමේන්තු බලය දක්වා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ තුල බලය ස්ථාපිත කර ගැනීමේදී යන ඒ දේශපාලන ප්‍රවාහයේදී අපට අමතක කරන්න බෑ ඒ සීල උරුමය පක්ෂය පිළිබඳ කියනකොට ඒ වගේම එහිදී චම්පිකරණවක අතුරුලේ රතන හිමියන් ඒ වගේ එස්.එල්. ගුණසේකර ඒ වගේම සීල උරුමෙන් එදා දේශ මැතිවරණයට මුහුණ දුන්නු විජිත මුනි රෝහණ විජිත රෝහණ විජේ මුනි ආදීන් මෙම සීල උරුමේ එම යුගය සටහන් කිරීමේදී අපට අනිවාර්යයෙන්ම තිතින්ම මතකයට එනවා. ඉන්පසු සීල උරුමේ විවිධ ඇලැප්ටිම් විවිධ කාල විපර්යාසයන් ඔස්සේ එළ උරුමය දක්වා මෙම දේශපාලන පරිවර්තනය වුණා. ඒ එළ උරුමේදී ගෞරවනීය සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පස්සේ එළ උරුමය විසින් මෙම් පාර්ලිමේන්තු මේ බහුතර මේ පාර්ලිමේන්තුවේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු ආසන සැහැණ ප්‍රමාණයක් අරගෙන ඒ හෙළ උරුමය දක්වා ආපු ක්‍රියාවලිය ඉතාමත් වේගයෙන් ඉස්සරහට ගියා. මේදී මෙම මම මේ මෑත කාලන ජාතික ව්‍යාපාරයේ ඉතිහාසය අධ්‍යයනය සටහන් කිරීමේදී මෙරට මේ ජාතික ව්‍යාපාරයේ සියලුම මම්පෙත් සාර්ථක නොවුනත් අපේ පරිසර දැක්මක් අපේ ගොවිතැනක් අපේ වෙදකමක් අපේම රාජ්‍යයක් අපේ උම වූ ජාතික රාජ්‍යයක් අපේ ජාතික ව්‍යාපාරයට මේ දක්වා ගොඩනගන්නට නොහැකිවත් මේ ජාතික ව්‍යාපාරයේ විවිධ කියවීම් ඔස්සේ එහෙම නැත්නම් නාද රටා ඔස්සේ ඇවිල්ලා ඔවුන් විසින් ගොඩනගපු ඒ දේශපාලන මතවාදය ඒ හයියෙන් තමයි මේ රටේ වේලුපිලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මුල්නිරූපටා දැමුනේ. ඒක මේ රටේ ජාතික ව්‍යාපාරය මෙතෙක් අත්පත් කරගත් ඉහළම ජයග්‍රහණීය විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් අද ජාතික ව්‍යාපාරයට ඉතිරිව තිබෙනවා අපේ ගොවිතැනක් අපේ වෙදකමක් අපේම වූ දැනුම් පද්ධතියක් මත මේ අපේ මාතෘභූමිය ගොඩනගන්නේ කොහොමද කියන ඒ පැනයට උත්තර දෙන්න ඒ පැනයට උත්තර හොයන්න ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න ඒ වෙනුවෙන් කැප කරපු ඒ වෙනුවෙන් කැපකිරීම කරලා අදත් තමන්ගේ ධනය ශ්‍රමය කාලය තමන්ගේ බුද්ධිමය හැකියාවන් කැප කරන ඒ සියලුම උගතුන් ක්‍රියාදරීන් සංවිධානය කරලා මේ මාතෘභූමියට ගැලපෙන ජාතික ව්‍යාපාරය නව මානයකින් නව ආරකින් නිර්මාණය කිරීමේ වගකීම අප සියලු දෙනාටම තියෙනවා. එෙහිදී වසරක් සියුම් මන්සල ඔස්සේ මෙම අපේම ජාතික මතවාදයන් අපේම දැනුම් පද්ධති මේ මාතෘභූමියට ගැලපෙන විවිධ වූ නව ආරවල් පිළිබඳ පර්යේෂණ
කරපු ඒ සියුම් මන්සලට දෙවන්ත කාර්යභාරයක් අපේ රටේ මේ තමන්ගේ ජීවිතය මේ මාතෘභූමිය වෙනුවෙන් ජාතික ව්‍යාපාරයෙන් කැප කරලා අද ජීවතුන් අතර ඉන්න මේ සීලුම දෙනාම එක රන්හුවකින් ගැට ගහලා එක්තැන් කරලා නව ජවයකින් නව බලයකින් අලුත් මානයකින් අලුත් පරම්පරාවත් එක්ක එකතු කරලා නව ජාතික ඒ ව්‍යාපාරයේ ගොඩනගමින් මේ සදාදරණීය මාතෘභූමිය නැවත ප්‍රතිනිර්මාණය කරන්න අපේ ඉතිහාසයටත් අනාගතයටත් ගැලපෙන නව රාජ්‍ය මේ රටේ නිර්මාණය කරන්න සියුම් මන්සලට යම් ආකාරයක දැති රෝදයක් විදියට ක්‍රියාත්මක වෙමින් ඒ සියුම් ආකාරයේ සම්බන්තා ගොනු කර ගනිමින් ඕන්ව එක්තැන් කරන ඒ මධ්‍යස්ථානයේ බවට සියුම් මන්සල පත් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී විශේෂයෙන් අප ස්තුතිවන්ත වෙනවා නීතිවේදී ධර්මාචාර්ය සංජය වර්ගී මෙතුමාට ජාතික ව්‍යාපාරයේ මෑතකාලීන ඉතිහාසය පිළිබඳව හකුළුවා දැක්වීමක් සිද්ධ කරපු සුවිශේෂ අවස්ථාවක් හැටියට මේ අවස්ථාව අපට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපට සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්ශ්‍රී ජයතිරි මෙතුමා. එතුමන්ට මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ආරාධනා කර සිටිනවා මේ අප අද සාකච්ඡා කරන ලැබූ කාරණා සම්බන්ධයෙන් කිසියම් අදහසක් එතුමන්ට ඇති. මොකද ජාතික ව්‍යාපාර ඉතිහාසයේ විවිධ තීරණාත්මක ස්ථානයන්හි නියෝජනයක් සහිත පුද්ගලයෙක් හැටියට එතුමන්ට යම් කාර්යයක් හිමිව තිබෙනවා මේ අවස්ථාවේදී. ඒ සඳහා එතුමන්ට අවස්ථාව සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. මන්සල දිනපතා කෙරෙන ඒ දෛනික සල්ලාපය වසරක් පුරා නොකඩවා පවත්වාගෙන ඒමට ජීවීම හිතන්නේ විශේෂ ජයග්‍රහණයක්. ඉතින් ඒ ඒක සැපිරෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් යම් විදිහක දායකත්වයක් ලබා දීම මම හිතනවා මගේ මම හිත භාග්‍ය කොට සලකනවා. දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් සමාජික වශයෙන් ඉතාමත්ම මේ අමාරු අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවේ අපිට පේනවා විශේෂයෙන්ම දේශපාලන කරලිය මේ ඉතාමත්ම අසාර්ථක වෙලා අසංවිධිත වෙලා, ඒ කියන්නේ එක එක කල්ලි කල්ලි වලට කැඩිලා රට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවක් මේ. එතකොට ඒ වෙලේ එවැනි කාලේ වෙලාවක තමයි අපි මේක පටන් ගත්තේ. මේ අපි කල්පනා කළා මේ කීප දෙනෙක් අපි එකතු වෙලා විශේෂයෙන් මේ ජාතික ව්‍යාපාරය තුළ පහුගිය අවුරුදු 25ක කාලයක් මේ කර එක එක විදිහට එක එක සංවිධාන එක්ක වැඩ කරපු අය හිටියා මෙතන. ඒ අපි කල්පනා කළා ඇයි මේ අපිට මෙහෙම වුනේ. අපි මේ මීට වඩා අපිට දැන් මේ මෙතනින් ඉස්සරහට අපි වෙනම මගක් හොයාගන්න ඕනේ නේද අපිට කියන ඒ අදහස පෙරදරී කරගෙන තමයි අපි සංවිධානය වුනේ. ඉතින් මේ වෙනකොට අපි සංවිධාන කීපයක් දැන් මම දේශප්‍රේමී ජාතික පෙරමුණ හැටියටත් ඒ වගේම තවත් සංවිධාන කීපයක් අලුතෙන් මොකද තියෙන පක්ෂ සියල්ලම වගේ අද වෙනකොට ජාතිකත්වය මම කියන්නේ පාවා දීලා වගේ කියන්නේ ඒගොල්ලෝ
වැළුමේ ජාතිකත්ව වෙනින් පෙනී හිටපු කණ්ඩායම් අද එක එක තැන්වලට විසිරලා ගිලා තියෙනවා. කොටිම සමහර අය ඒ ජාතිකත්වයට විරුද්ධ කණ්ඩායම් එක්ක අත්කල් බැඳගෙන තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා මේගොල්ලන්ගේ තියෙන්නේ ඵලය අත්පත් කර ගැනීම සඳහා මේක පාවිච්චි කරනවා මිසක් ඒ මිසක් අවංක වුමනාවක් මේ ජාතිකත්වය මත පදනම් වෙලා මේ රට ගොඩගන්න ඕනේ කියන අවංක චේතනාව නැති බව තමයි එකෙන් පෙන්වන්න කරලා තියෙන්නේ. ඉතින් ඇත්තම කියනනම් මේ අපි පහුගිය කාලේ අපි දැක්කා මහජන එක්සත් පෙරමුණ තමයි දැන් 1956 බණ්ඩාරනායක මහත්තයා බලයට ගේන්නේ මේ පිලිප් ගුණන්දර මහත්මයාගේ පක්ෂය වෙත මේ මහජන එක්සත් පෙරමුණ. නමුත් එතුමාත් ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට යනවා කලගිරිලා. ඒ වගේම එතුමාගේ පුත්‍රයා ඒ පක්ෂය ගෙනියනවා ඉස්සරහට දිනේෂ් ගුණවර්ධන මහත්මයා. නමුත් දිනේෂ් ගුණවර්ධන මහත්මයා වුණත් අපි 94 අර චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එංගලන්තේ ඉඳලා ඇවිල්ලා අර රට බෙදෙන විවස්ථාව පැකේජය කියලා ගේනකොට ජීඑල් පීරිස්ලා වගේ මේ දක්ෂිණාංශික මතධාරීන් එකතු කරගෙන අපි දැන් අපි අනතුරු දැක්කා. ඒ අනතුරු දැකලා විශේෂයෙන්ම අපේ ඒකට කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ ගුරුතුමා වෙච්ච නලින් සිල් මහත්තයාගේ මඟ පෙන්නේ මේ යටතේ එතුමා ඉදිරිපත් වුණා මැතිවරණයට පවා 94 දී මේ භයානක තත්ත්වය ගැන කියන්න. නමුත් මිනිස්සු ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. මොකද මිනිස්සු පිළිගත්තේ නැහැ බණ්ඩාරනායක යුවළගේ දියණිය එවැනි පාවාදීමක් කරයි කියලා. එවැනි පාවාදීමක් කරයි කියලා මේ හිතුවේ කිව්වේ ඒගොල්ලෝ විශ්වාස කළේ නැහැ. නමුත් වැඩි නොබෝ කලකින්ම මිනිස්සුන්ට තේරුම් ගියා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මොකද්ද කරන්න කියලා. ඒ නිසා රට තුල විශාල විරෝධයක් ඒ අර අපි කියන පැකේජය කියලා රට බෙදෙන ෆෙඩරල් වාදී ඒ පැකේජයට විරුද්ධව විශාල විරෝධයක් ඇති වෙලා ඒක අකුල ගන්න සිද්ධ වුණා. හැබැයි ඒ වෙලාවේ අපිට එක වාසියකුත් තිබුණා එක්සත් ජාතික පක්ෂය වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒකට විරුද්ධ වුණා. එවකට ඇත්තම කියනනම් ජාතික පක්ෂය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබුණේ බලය බෙද මහුමාරු කරගන්න. ඒ නිසා මේ මොනහරි ජනතා විරෝධයක් එක්ක කණ්ඩායමක් ගේන යම් කිසි මතවක මේ යෝජනාවකට විරෝධතාවය එනවා නම් ඒකට සගල සම්බන්ධ වෙනවා. ඒක අපි දැක්කා. හැබැයි අද වෙනකොට ඒක ඉතාමත් නරක තත්ත්වයක් ඇතුළේ ඒක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් තමයි ඒක උනේ. මොකද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කිසිම ජාතිකත්වයක් තිබුණේ නැහැ. එතුමිය හැදුනේ වැඩුණෙත් මේ ෆ්‍රාන්සියේ එතුමිය තරුණ කාලේ ගත කළේ. ඉතින් ඉතාමත්ම යුරෝපයේ ලිබරල්ම රටක්. ඉතින් ඒ වගේම එතුමිය ආශ්‍රය කළෙත් වාමාංශිකයෝ සහ ඒ එවැනි එකට බර වූ අය ජාතිකත්වයට විරුද්ධ වූ අය. ඒ නිසා එතුමියට කිසිම ජාතිකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර ජාතිකත්වය ගිලිහි ගියා. ජාතිකත්වය මොට වී ගියා. ඉතින් යම් කිසි ජාතිකත්වයක් තියෙන පිරිස් කොම් වෙලා මුළු ගැන් වෙලා ගියා. ඉතින් ඒ අතරින් මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි යම් ප්‍රමාණයකට ඉදිරියට ආවේ. ඉතින් එතුමා එතුමා ඇත්තම කියනවා නම් 2014 බලයට පත් වුණාට පස්සේ එතුමා වුණත් එච්චරා මේ දැඩි අවබෝධයකින් සහ කැපවීමකින් ඒ කියන්නේ එහෙම හවෙන්නේ නැහැ. එතුමා වුණත් සාම සාකච්ඡා කරමින් එහෙම යන අදහසකින් තමයි එතුමා බලයට පත් වුණ මුල් අවදි හිටියේ. නමුත් අර ජාතික බලවේගවල බලපෑම් හමුවේ සහ කොටි සංවිධානය LTT සංවිධානය කරපු මිලේච්ඡ ක්‍රියා ඒ වගේම අපි දන්නා මා මාවිල්ලාරු සරවව වහපු වෙලාව එවැනි මේ ඉතාමත්ම ජනතාවට පීඩාකාරී ඒ පියවරවල් හේතු වුණා මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට දැඩි පියවරක් ගන්න. ඇත්තට එතුමාව එතනට තල්ලු කළා කියන්න පුළුවන්. ඒ තල්ලු කරපු පස්සේ අර පිටියට හේතු වුණා වගේ එතුමා ඊට පස්සේ ඉඳලා පටන් ගත්තා LTT සංවිධානයට පහර දෙන්න. ඒක 2009 දී LTT සංවිධානයේ සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරලා ඒක ජයග්‍රහණයෙන් අවසන් වුණා. නමුත් ඒ එතෙන්දී ඒ කාලය තුල මහින්ද රාජපක්ෂ මහත්මයාත් ආරක්ෂක ලේකම්වරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් මේ කරපු ඒ කාර්යභාරය මේ ඒක සුවිශේෂයි. විශේෂයෙන්ම මේ යුරෝප බටහිර රටවල් වල තියෙන බලපෑම් වලට යට නොවි අදීනව ඒ ක්‍රියාමාර්ග ගත්තා. නමුත් අවාසනාව කියන්නේ 2009-10 මැතිවරණයෙන් පස්සේ විශාල ජයග්‍රහණයක් ලැබලා ඒ මැතිවරණයෙන් පස්සේ එතුමා මේ ජාතික බලවේග වලින් ටික ටික ඈත් වෙන්න ගත්තා. එතකොට මට මතකයි ඒ දවස්වල නලින් සිල්ලා මහත්මයා කියනවා මේ
ජයග්‍රහණය ලබා ගත්තට මේකේ පලිය ගන්නවා මොකද මේ මේ LTT සංවිධානයේ පිටිපස්සේ හිටියා බටහිර බලවේග ඇමරිකාව එංගලන්තය යුරෝපා රටවල් නෝවේ ඔය ස්කැන්ඩිනේවියන් රටවල් ඔය යුරෝපා රටවල් සියල්ලම වගේ මේ පිටිපස්සේ හිටියා මුදලින් ආයුධ වලින් උපදෙස් වලින් ඒ විදිහට ඒගොල්ලෝ මේ කුටි සංවිධානයට ආධාර සැපයුවා ඉතින් ඒ නිසා ඇත්තම අපේ හමුදාව සටන් කළේ LTT එක පමණක් සමග පමණක් නෙමෙයි ඇත්තම ඒක පමණක් නෙවෙයි මේ ඒ අප සටන ගෙනිච්චේ මෙන්න මේ මහා බල සම්පන්න රාජ්‍යයන් පිටිපස්සේ තිබිච්ච උදව්වත් එක්ක ඒ නිසා ඒ අය LTT ඒ පරාජය තරම් උදව් ලැබිලා ඒ පරාජය ඒගොල්ලන්ට දරා ගන්න බැරි තරම් තත්ත්වයක් ඉන්නවා මොකද ඒක බරපතල පරාජයක් ඒ කියන්නේ අපි අර 1800 ගණන් වල බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව ගාමත්ම දක්ෂ ලෙස අදීනව සටන් කළා වගේ අපේ හමුදාවත් මෙවර වීරෝදාර හමුදාවත් මේ බටහිර බලවේග වලින් යපුණු LTT පරාජයට පත් කරා. ඒකේ පලිය ගන්න බව නලින් සිල්ලා මහත්මයා මේගොල්ලන්ට අනතුරු ඇඟෙව්වා. ඒ නිසා පරිස්සම් වෙන්න මේ දිගින් දිගටම මේ මේ ක්‍රියාමාර්ගය මේ රට රජ ආරක්ෂා කරගන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් සඳහා ඉදිරිපත් මේ කොහොම සූක්ෂම කටයුතු කරන්න කියලා කිව්වට ඒ එතුමන්ලා ඒ පියවර ගත්තේ නැහැ. ඒ වෙනුවට කලේ ආයසරයක් අර මේ නිකන් අපි සංඉන්දියා වගේ අරව මේවා ඒ පටහිරියෝ කියපු ඒ යම් යම් ඒ යෝජනා වලට යම් අනුගත වීමක් දීලා ඔය ඊනියා සංඉන්දියාවක් ඇතිකරන්න ඕනේ කියලා ඔය වගේ එවැනි දියාරු තැනකට තල්ලු වුණා. ඒ වගේම මේගොල්ලෝ මං හිතන්නේ අර ජයග්‍රහණයෙන් උද්දාමයටපත් වෙලා අපිව කවදක්වත් ආයේ කාලෙකට අපිව පරාජය කරන්න බැහැයි කියලා හිතාගෙන ඉතාමත්ම මේ අත්නෝමතික කාර්ය විදියට තමයි වැඩ කළේ. ඒක නිසා තමයි එතුමන්ට 2015 දී පරාජයටපත් වෙන්න සිද්ධ වුණේ. මෙතරම් ජයග්‍රහණයක් ලැබපු 2009 ලැබු ජයග්‍රහණයක් ලැබලා අවුරුදු 5යි හරියට මේ රාජ්‍ය ගෙනියන්න පුළුවන් වුණේ ඊළඟ දෙවෙනි වටාවේදී පරාජයටපත් වුණා. ඉතින් ඒ කියන්නේ ඒක නිසා මේ ඒ தத்துவය තුළ අපි දකිනවා මේ අන්න අපිට පේනවා මේ ජාතික බලවේගවලට ලොකු පසුබෑමක් ඇති වුණා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජයත් එක්කම ඊට පස්සේ විජාතික බලවේග විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ විජාතික බලවේගවල ප්‍රතිමූර්තිය වශයෙන් වගේ ඉන්න ලිබරල් මතවාදී දැඩි මතධාරී ඇත්තම ලිබරල් නායමේ ව්‍යාපාරික ප්‍රබලී ජාත්‍යන්තරව ගත්තත් එයත් එක්ක එකතු වෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම. ඉතින් හැබැයි ඒක අර යාදක නොරතරත වගේ ඒවා දෙක ගැලපෙන්නේ නැහැ. ඒ දෙක දෙක අතර රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොම හරි බලන්නේ ජනාධිපතික බලතල අතර අරන් ක්‍රියාකරනද ඒ නිසා බල අරගලයක් ඇති වෙලා ඒ රජයේ බිඳ වැටෙනවා. ඉතින් ඒ නැවතත් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බලයට එන්න අවස්ථාව ලැබෙනවා. නමුත් අවාසනාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තාමත්ම දුර්වල පාලකෙක් බව පෙන්වමින් අර යුද්ධ කාලේ LDT සමග සටන් කරන කාලයේදී එතුමා ආරක්ෂකලියකම් හැටියට කරපු භූමිකාවත් එක්ක බලනකොට එතුමා දේශපාලනයේදී අසාර්ථක පුද්ගලෙක් බව. ඒ කියන්නේ මේ ඒ එතුමා යුද හමුදා නිලධාරියෙක් නිසාමත් එතුමා යුද හමුදාව ඒ කටයුතු වලට යම් කිසි මේ තිබුණා හැකියාවක්. නමුත් මේ සිවිල් කටයුතු වලදී දේශපාලනය කියන එක පුරුල් දෙයක්. ඒ කටයුත්තේදී එතුමා පරිණත නොවන බවත් සහ එතුමාගේත් අර පුත්‍රයා දැන් පවුල ඇමරිකාවේ ඉන්නේ. ඉතින් ඇමරිකාවට මේ උමනාව එතුමාට තිබුණේ විශ්‍රාම ගන්න. ඉතින් ඒක තමයි පාවිච්චි කළේ ඇමරිකාව. ඒක නිසාම එතුමා හිර වුණා. ඇමරිකානු බලපෑම් වලට එතුමා හිර වුණා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලය වුණේ එතුමාට බලෙන් ධූරය අතහැර යන තැනට මේ පත් වුණා. මේ සියල්ල පිටපස්ස සිටියේ එංගලන්තය සහ ඇමරිකාව ප්‍රධාන වශයෙන්. එතකොට මේ ඒගොල්ලෝ අර වාඩුව අරගත්තා. ඒගොල්ලන්ගේ පළිය අරගත්තා. දැන් අද වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඇත්තම රාජපක්ෂ ඒ සමස්ත කණ්ඩායමම ඒ බලයෙන් විසි වෙලා ඈත් මේ තල්ලු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඉතින් මේ தත්වය මේගොල්ලන්ට කලින් කිව්වා. මෙහෙම වෙන්න පුළුවන් කියන එක. ඒවා ඇහුවේ නැහැ. ඒ වැරදි අය උපදේශක තන්ත්‍රයට පත් කරගෙන ඇත්තම දූෂිත නිලධාරියෝ එහෙම නැත්නම් එහෙයි කියන හැම දෙයකටම එහෙයි කියන මේ අවස්ථාවාදී නිලධාරීන් සහ දේශපාලනඥයන් ලං කරගෙන වට කරගෙන තමයි ඒගොල්ලෝ ක්‍රියා කළේ. ඒකේ ප්‍රතිඵල අද අපි
මේ අපි භුක්ති විඳිනවා. ඉතින් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා නැවතත් මේ ජාතික ව්‍යාපාරය මේ ආයෙ මතු කරලා ගන්න මේක ඉතාමත් අමාරුයි. මොකද අද වෙනකොට එදා ජාතික ව්‍යාපාරේ හිටපු කණ්ඩායම් නොඑක් නොඑක් තැන් වලට ස්ථානගත වෙලා තියෙනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ කවදාක්වත් ඇත්තම විජේවීර ඉන්න කාලේ රෝහණ විජේවීර ඉන්න කාලේ යම් කිසි ජාතිකත්වයක් තිබුණා. ඒ කියන්නේ අද ත්‍රස්තවාද ලිගුවක් ලෙස ඒක තේරුම් ගත්තා. අද වෙනකොට ඒකවත් නැහැ. අද වෙනකොට මේගොල්ලෝ ලිබරල් වාදී තැනකට තල් වෙලා තියෙනවා. අද ලෝකේ ගොඩක් වාමාංශික පක්ෂ එමයයි. අද මේගොල්ලෝ ලිබරල් වාදී මොකද මේගොල්ලන්ගේ බෞද්ධවාදී මේවත් එක්ක බොහොම ගැලපෙනවා ඒක. ඉතින් ලිබරල් වාදී ස්ථාවර වලට මේගොල්ලෝ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ජනතා විමුක්ති පෙරමුණ එතන ඉන්නවා. ඒතර ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිලා ගිය විමල් වීරවංශ කණ්ඩායම ඒ කණ්ඩායමත් අතරමං වෙලා තියෙනවා. මොකද මේගොල්ලොත් ඒ රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහත්මයලා කරන්නේ අත්නොමතික පාලනයේ ඒ කටයුතු වලට විරුද්ධව නැගී හිටියේ නැහැ අවස්ථාවේ. ඒගොල්ලෝ යම් යම් විදිහට extra විදිහට සංහිඳියාවක් වගේ ඇති කරගෙන ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ට විරුද්ධ වෙන්න තියෙන අවස්ථාවල් වල උපරිම ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ අරගෙන ඒ වෙලාවේ එදා එළියට ආවනම් මේ අද මේගොල්ලන්ට ලොකු තැනක් ගන්න තිබුණා. එහෙම වුණෙත් නැහැ. ජනතා මේ වගේම ජනතා මිත්‍රෝ එහෙම නැත්නම් සීල ගුරුමය පක්ෂයේ ඒ කණ්ඩායම් බිහි කරපු මේ චම්පික රණවක මහත්මයාත් අද රනිල් වික්‍රම එක්සජාතික පක්ෂයේම හේතුව තල් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ අය කෙලවර වුණේ එක්සජාතික පක්ෂයේ. ඒ නිසා අද මේ ජාතික ව්‍යාපාරයට ලොකු හිඩසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා 56 ඇතුණා වගේ සිංහල බෞද්ධ ජාතිකත්වයට ලොකු ගමනක් යන්න හිඩසක් මේලා නිර්මාණය වෙනවා. ඒ මම හිතන්නේ එතෙන්දී මේ සියුම් මංසල විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඒ නිසා මම ඒ ගැන ප්‍රියන්ත දයාරත්න මහත්මයාට මේ නිර්මාතෘතුමාට කෘතඥ වෙනවා එවැනි වේදිකාවක් හදන්න ඉදිරිපත් වීම ගැන. දැන් මම මෙතෙන්දී තව සුළු දෙයක් කියන්න කැමතියි. දැන් ඉන්දියාවේ මට මම මේ මගේ පශ්චාත්පද කටයුතු කළේ 190 ගණන් වල මම ඉන්දියාවට ගියා 95 ඒ වගේ. මම දිල්ලි අවුරුදු 3ක් විතර ඉන්දියාවේ ගත කළේ. ඒක ඇත්තම 95ක් කලින් මට ඒ මොකද මට විශ්වවිද්‍යාලයෙන් මට අවස්ථාව ලැබුණා ඉන්දියාවේ මේ විද්‍යා තාක්ෂණ පිළිබඳ සමුළුවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනකොට එකතු වෙලා තිබුණ විද්වතුන් රාශියක් ඉන්දියානු සම්ප්‍රදායික දැනුම ඉන්දියානු ඒ කියන්නේ ආයුර්වේදය ඒ කියන්නේ වෙදකම ඉන්දියානු සම්ප්‍රදායික ගොවිතැන ඒ වගේම තවත් නොයෙකුත් මේ කර්මාන්ත ශාස්ත්‍රයේ සම්ප්‍රදායික ඉන්දියානු දැනුම් වලින් කෙරෙන දැන් ලෝහ නිස්සාරණය වහා අපේ රටේ තිබුණා මේ වගේ ඒවා තිබුණා. ඒ වගේ කණ්ඩායම් එකතු කරලා කරපු සම්මන්ත්‍රණය තමයි ඒක තිබුණේ IIT මේ මුම්බයි වල තිබුණේ. ඉතින් ඒකට සහභාගී වෙන ඒ වෙනකොට මේ ಭಾರತೀಯ ජනතා පක්ෂය පොඩ්ඩක් හැදිලා තිබුණේ. මුල් ඇතම් පක්ෂ ප්‍රධාන බලය තිබුණේ මේ ගාන්ධිලාගේ ඉන්දිරා ගාන්ධිලා මේ නේරුලාගේ පක්ෂය කොංග්‍රස් පක්ෂයට තමයි වැඩි තිබුණේ. ඊට අමතරව තව වාමාංශික පක්ෂ සහ දක්ෂිණාංශික පක්ෂවල ඒ වගේ කණ්ඩායම් හිටියා. ඉතින් මේ අතර තමයි ආයි ජාතිකත්වයේ හින්දු ජාතිකත්වයේ මත බදනම් වෙච්ච ಭಾರತೀಯ ජනතා පක්ෂය බිහි වෙන්නේ. ඒතර මම ඒ ඉන්දැද්දි තමයි ඒ පළවෙනි මැතිවරණයට ඒගොල්ලෝ මුහුණ දුන්නේ. ඒ පළවෙනි මැතිවරණයෙන් ಭಾರತೀಯ ජනතා පක්ෂය අන්ත පරාජයක් ලැබුවා. ඉතාමත් සුළු ආසන සංඛ්‍යාවක් ඒගොල්ලන්ට ලැබුණේ. නමුත් අද බලන්න ඒ ගමන 1995 ගියමුකෝ. 95 ඉඳලා 2005 එතකොට 2015 වෙනකොට අවුරුදු 20ක් වගේ වෙන කාලයක් තුල ඒගොල්ල කොච්චර ඉස්සරහට අවිල්ල තියෙනවද? අපි දන්නවා ඉස්ලාම වාජ්පායි මහත්මයාගේ නායකත්වය යටතේ බලය ලබා ගන්නවා. දැන් අද වෙනකොට මෝඩි නරේන්ද්‍ර මෝඩි මහත්මයා ඊටත් වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට මේ ඉන්දියානු ජාතිකත්වයේ මත පදනම් වෙච්ච ಭಾರತೀಯ ජනතා පක්ෂය ඉතා ප්‍රබල තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් පසුගිය මහා මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ಭಾರತೀಯ ජනතා පක්ෂය ලබා ගත්තා. කොංග්‍රස් පක්ෂය ඇත්තටම මෙතෙක් ඒගොල්ලන්ගේ ඉතිහාසයේ වෙච්ච දරුණු පරාජයන්ට පත් වෙලා තියෙනවා. දැනටත් ඒකට ඔලුස්ස ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන කොංග්‍රස් පක්ෂය. නමුත් ಭಾರತೀಯ ජනතා පක්ෂය එන්දෙන්ද ශක්තිමත් වෙනවා. කොටිම කියනනම් ඒගොල්ලෝ මේ
इंडिया इतिहास पौगी काली अपे वगे बटहीर ऐसी बल द्रोमिल तापर वगे इतिहास तमें बटहीर ऐसी इंडिया इतिहास देखपुआ एक वेनुट अद इंडिया ऐसी इतिहास इंडिया इतिहास विग्रह करना पार्सल विषय विनस्कर्मी पावती एक वगेम मे अरे वेद वेदिक मैथमेटिक्स वेद गणित इंडिया गणित क्रम एवागैन लोक अध्ययन सिधुनो एवं पार्सल वाले उगंड यमुकर्मी पार्सल अध्यापने पवा अद इंडिया जाति का धनुम तेना लबन तत्पेट पत्ला इतकोट जाति अंतर तले मोड़ी मात्य विशाल कार्यभार कर्ण मे युक्रेन अर्बुदेरी अमेरिका भी बलपैम वाले अट नोवी रुसिया वेक्त गणधनु करसियाहांची वाले गणंगण नेतु बटहिरे रटवल विशी अति कल तहांची नुतक आर्थिक विलंद गणधनु कर इदिरी पत्लाधीन अमेरिका वोट गेला अमेरिका बलपैम कर अमेरिका नायक प्रबल मिनिस्टर इंडिया वोट हुआ नम मोडी महात्म्य दुन उत्तरे मगे रटे आर्थिक मगे रटे आर्थिक दुर्वल कर मम कम मम कम एक अपे ऐतिहाक अपी गीरने अभी हेम अधीन पूर्व तेन अभी नम अपे रटे करवासनावट नायक अद मे पार्लमेंट वेडी हरिया प्रधान सीएल देना मे निवट नायक वेलाने अट मे प्रश्न वाली गोडे विशेष मे इंधन प्रश्न मेमट कृषि आवर्ते किट संबंधता वर्धने विलावे एक मे तनिकर अमेरिका वट तेल किस नमी एक रटे जनता दुख मिंदी अत्र इंधन प्रश्न ऋषि इद्रिपत्लाव अवृद्ध नय तुल अवृद्ध काल नयट दिंदेम डोलर वाली रूबल वाली इंकंड मेकड़ा सुल क्रिया मार्ग गंड तीन मेम गंड भय मुकद अरे अमेरिका भी बलपयम जटतिंड तीन भय दीन कम अदीन अदीन कम नति कम इधिंग एक नम देवेन लोक अपकिन लोके तीन पर्याय देश अपकिन वर्ल्ड ऑर्डर एक लोक पर्याय विनस्वी पावती नोर सोवियत देश मिथुन पश्चिच एकद्रवीय लोक पर्याय तनिकर एक बलवते अमेरिका प्रधान बटीर बलवता विरक्षित काले इवर वेलाम रुसियाव चीन इंडियाव बगे रटवल हटवी विशेष इंडियाव चीने सह रुसियाव इतम प्रबल तन दीन पुटिन जनाधिपति व्लादिमीर पुटिन के नायक रुसियाव शी जिनपिंग महात्मा के नायक चीन इतम प्रबल तन दीन वगेमतम ये लंगी लंगिम मेनो मोडी महात्मा के नायक इंडिया अद ब्रिक्स की खंड बलवेगे गोडन गिलतीनो मैं अनागत सऊदी अरेबिया इंडोनेशिया मलेशिया यूरोप संघमे वेनी बल कंदूर वोल्ट विरुद्ध बल कंदूर गुड नगेन एवत्क अभी मे विदेश प्रतिपत्ति अभी संबंध अभी अनुभव अभी मे अभी उत्साह समग्र संधानगत वेला अनागत मेवा अधीन तनक रटगेड जाति मत पदनम वेच अपे गोवि अपे धनुमट अपे गोवि तनट अपे वेदकमट अपे कर्मांत बट अपेम अपेम तरुणंगे हकियावन तरुण तरुणंगे हकियावन प्रयोजन अरगन मे रट एन मेक वासनावंत रट मे रटे दुख निंदे अभी बदगीने मे भूमि तुल मे अभी पिटरट इंगेन कैम मे हिरो वेलाती मे पिटी वेलट यवन विशाल विशाल विदेश मे सीनी किरीपिटी मे शेलुदेव प्रतिक्षेपक रोनी अपेम देवल अपे आहार अभी पाविच करना अपिट अनुभव करना अपिट निरोगी अरे अनवश्य विदेश मे इतर करनी हकी आवत लभन रट समृद्धिम पिताम कटिकालिंग करंडूल मे रटे तीयन एक नियम जाति का प्रतिपत्ति मत पदनम विला वेडकरण रजयाज्ञति कमा इन सा मंगित इंडिया विंग अपना आदर्श गंड रूसियन जाति का तेरे लोग तेरे लोग तैनात तीनों हिंदू जाति का तेरे इंडिया विलोग तैनात तीनों आदर लोग के हमर रटकम वगे तं यूरोपे पावा मेरे को इटाली
रटे जाति पदन रजिया बल पत्ना इधे यूरोपे मट पैन दिदरगने यूरोपे जातिवादी खंड बल पत्म एक अभी मंगिता प्रवणता जाति रटवल जाति सांस्कृति अन्यता मत पदन आंडल खंड इसहाट वेदिका वह दीसा शिव मनसल मेसा मंगिता व्यमो दायक दायक लबादेन सा शुभपतमी मम नि प्रमाण मे संबंधी धर्माचार्य संजय वर्गी आचार्य